පෝගනය මහා සංගරත් අවසරයි පැමිණ සිටින මැති ඇමතුවරුන්ගෙන් බිද්ධතුන් අපේ ඥාතිීන් ව්‍යාපාරක ලෝකී අප හිතවත්තු සිරිදිනාගෙන්ම අවසරයි පුර අවෝරා දෙකක් පමණ කාලයක් අපි තාත්තගේ සියවෙනි ජන්මදින සංවත්සරය වෙනුවෙන් බොහෝදේ කතා කරා. මට දැනුනේ අපි තාත්තා අපි හදදිනාට විතරක් නෙමින් මුළු රටටම පුදුමානවහිතවාදී අර්ථපතිෙක් ලෙසයි. මම හිතන්නේ ඒ හින්දම වෙන්නැති මහාසංගරත්නය අපේ ස්්වාන්ද්‍රයන් වහන්සේලාද ඒ යුගපුරුෂයගේ කතා වහන්න මේ ස්ථානයට වැඩම කරේ. මා පළමුවෙන්ම පාදන මස්කාර පූරකව ස්තුතිය පොද කරනවා ස්වාමිින්දන් වහන්සේලා සීලු දිනාටම ඒගේ අපි තාත්තා ව්‍යසායක ලෙස ලැබූ සාර්ථකත්වය සමසාමාජ පාක්ෂයකකු ලෙස කළකී දෑ ඒ වගේ ස්වාමිපුරුෂයක් හැටියට තාත්ත පියෙක් හැටියට ඒවගේ ක්‍රීඩාවට කලාවට සිදුකට බොහෝ දේ ගැන මාහිතවත් විවසායක දිලිජයිවිර මහත්මාත් ඒගේම දේශපාලනයේ පරණ්‍රික වූ දියව්ගුණසේ කර මැත්තිතුමාත් ඒවගේ මගේ පාසැල් මිතුරක මයිතතාල්ලඟින් ඇසුරු කරන මහාචාර ප්‍රණීත් අබිසුන්දරෙනුත් ඉතා හාරවත් ප්‍රසවත් දේශන පැහැත්තුවා. මම මේ අවස්ථාවක් කරගන්නවා බසේරුදනාටම ඒගැන්න අපගේ ස්තුෘතිය පවුල ි පු කරන්න ඒගේ මෙහි ඒ රස්වත් කතා අසන්නට ඒවගේ අප පියා ගැෙන දැන ගන්නට අපේ ආරාධනය පිළිගෙන මෙහි පැමිණි ගරුකරු ජයිසුර මැචතුමා ඒවගේ මෙහි මෝතකට ප මිනිෙක්මගේ බන්දිලකු වර්දනන් වචතුමා දලස් අහපිරුම මැතිතුමා ඒගේ ප්‍රියබිරිද ජරත් විරසිකමගේ හිතවත් මන්ත්‍රතුමා ඒවගේම මගේ පාසැල්ලේ ඉතා හිතමිත්‍ර මේ් ජෙනරල් කමල් ගුුණරත් මැජතුමා එ මැතිනිය ශවීන්ද සිිල්වා මේජෙනල්තුමා එ මැතිනය අපි පවුලේ හිතවත්තු ඒවගේ මෙහි පැම්ණි සිටින්න කලාලෝ කලා රසිකයන් ඒ සියලු දෙනම විුශේෂයෙන්ම මහාචාරය සුමිල් ආර්රත්නය නැතුළු සියලුම කලාකරුවන් ිද්වතුන් ්‍රසායකයන් ඥාති සියලු දෙනාටම මා අපි පවුල වෙනුවෙන් ස්තුතිය පුද කරනවා අදදිනය අපි සමඟ ගත කරනටම පැමිණීම ගැන. මහිතන්නේ මම හිතුව අද අපි අක්කලා නංගිලා මල්ලි වෙනුවෙන් අපි හද දෙනා වෙනුවෙන් අපි තාත්ත ගැන යංගසි දෙයක් මේ සභාවට ඉදිරිපත් කරන්න. අපි තාත්තා හිනාව පිරිච්ච සතුටින් හිටිය සුන්දර මිනිහෙක්. හැමදෑම අපිට ආදරය කරපු ඉතාමත්ම චරිතවත් පියෙක්. පි හදදනා හරියට හදන්න. යහපත් පුරවෙසය කරන්න අපේ තාත්තට ලොකු උමනාවත් තිබ්බ. ඒකට වැඩ පිළිවෙඩත් තිබ්බා. කාලසට අනක් තිබ අපි පොඩි කාල ඉඳලම හැමදෑම දවසට කරන වැඩ පිළිවඩක් තිබ උදේ පාසැල් ඇන වෙලාට නීමමති වෙලාට පාසල්ලට යන් පාසලීවරවෙලා පැමිණියම. ආහර මූනකට හෝදලා කෑම කන්න ඕනේ ඔක්කුම දරුවටික එකට. එක ෑම කාලා අපිට පොඩි නිදහ සත්දෙනවා තමන්ට ඕන දෙයක් කරන්න. මමයි මල්ලී ඉක්මන්ට පිට්ට නට පයිනවා අපේ ගෙදර ළඟ නාලන්ජ්‍ය පිට්ට නීතිබ්බේ හැබැයි අක්කලයි නංගිලා අපි ඔක්කෝම සතුටෙන් ඉන්න. මොනව වනත් හවස පහයි තියට හරියට අපි ගෙදර ඉන්න ඕන සීලු දෙෙනවා ඉද මල් පහන් පූජ කරලා බුදුන් වැදලා ඩිමෝපියන්ට වන් වගින්න ඕනේ වැඳලා පුත්පත්තික අතරගන්න පාඩන් වැඩ කරන්න ඕනේ අට වන්නකොට කෑමකාල අපි නිතාගන්න ඕනේ. සඳල විතරක් පොඩි අවස්ථාවක්තිිප අටහ මාර නමේ වෙනකම් ඉන්න මොකද මුවන් පෙලෙස්ස සෞුඳට ගේහින්ද. එකට අප අම්මත් හරරි යාසයි අපිට තවස්සාතු රීඩි කියන මුවන් පෙ ලෙසනා ගැන අහගනීද. එහෙම වැඩපිළිවෙලක් සැලස්සුමකට අපිතාත්තා අපි යොමු කළා. හිතනද ඒ වැඩ පිළිවෙලඒ ක්‍රියා කරන්නට ඒකට වගකීම පවරල්තියක් අප පි ලොකුවක්කට ලොකෝක්ක හරි නීජී තද එකනෙක් හරි සෑරයි ඉස්සරත් හරි වෙනසක් නොත් ොකුමල්ලි කියලා රවනෝ රැවා අපි බයයි එතන එහාට කිසි දෙයක් කරන්න අදරත් ලොකවක්කට බයයි මං හට සතුරී ලොකවක්ක සිද්නි වල ජීවත්වන්නේ ටික දවසකට මේ ඇවිල්ල අපි පියාගමි උත්සවයටම සම්බන්ධ වුණ ඒ අක්ක ලොකුවක්ක දෙවැනික ගමනයක් පොඩික්ක මං න පොඩියක්ක කියලා ස්කෝල්ට උද්‍යා කියලා එ මයි එකතුයි එකට සෙල්ලං කරනවා රන්්ඩුවෙනවා ගහගන්නවා ආය යාලුවෙනවා. හැබැයි ගහගත්ත වෙලාවකට මං කිස වෙලා අපි තාත්ථගාවට යන්න නෑ. මොකද නඩුවහන් තාත්ථගවට ගියම තාත් අහන් නෑ හොවෙලබලන්නේ කවුද මෙතන වැරදිකාරය කියලා. ගාගත්තනේ අක්කට වදින්ට මට දින දැඩුවම. අපි අක්කට කියනවා මල්ලිව සිප වැලඳ ගැන්ඩ. නඩු නෑ එතනින් ඒ කතාව විවරයි. ඒ අපිට ගැන්ුවේ අපි තාත්තා මෙ වැඩීහිට යන්ට සලගන හැට. ගරු කරන හැටි. එහෙම තමයි අපි තාත්ව අපිව පොඩිකාලී දන් හැඩුවේ. ඒ වගේම අපි තාත්තගේ සුවිශේෂී ගුණයක් ගැන අපි ස්වාවින් දැන මට කියන්න ඕුණන මිවෙලාවේ මගේ වුරදු පහහි උපන්දිනය දවසේ අපි තාත් මාව එක්කගන ගිය මැලිබඳවවිද තාත්තක කන්තූරුවට ගිහිල්ල එතන තාාත්තක බදේ රාජකාර ඉපර කරලා යහ පැත තින මල්වත්ත්‍ය පාරය තිීනම් සෙල්ලම් බඩු කඩවල තියන පේලියක් ඒකාල් ශලනිවත්මි කළ කඩයකුත් තිබබ එක්ක ගනයනවා ගිහිල්ලා මට කිව්වා ඔහට ඕන කැමති සෙල්ලම් බඩුව ගණ්ඩ ඔයාගේ උපන්දිනයට ඉතින් මම ගෙම්භ කාර කියනවාඒ කාලෙ පොඩි කාරකක් රතුපාටකාරකක් ගත්ත ගත්තම අපි තාත්තා හෙමමකින් අක්කලට අක්කල දෙන්න නංගිට ඒගොලන්ටත් ගන්ඩ මං බලනෝ පොඩි වුනත් මගේ උපන්දින අක්කලට නගිලට දෑැග ගඩ. තිම්බම තව පාටතුුමි ආර්ථනක් ගත්තම ගෙදර කිහිල්ල අපි තාර්තකෙන දැන් පටිකත අක්කලට දෙන්න ඒ තාත්ථක දැක්ම මංලව්ව අපේ සහෝදරියන්ට සලකුට. අපේ මට පස් හිටිය නංගී හනෝජ නටන් දක්සයි. තාත්තහරි ආදරේයට ර ගැන ලකි සෙවන් කියලා ලකි ස්ටා කියලා මොකද ඒ නංගීට අයියියක්කයි නංගී මල්ලී හතර වර්ගම ඉන්නවා මැදෙක් කියෙන ඉතින් නංවිවාහවෙලා රට ජීවත්වෙන්නේ ඉති අපි හරි ආදරය නංගට පුඩි නටනොඕන ඊට පසේටයේ මල්ලි තිලංග. ටිලංග සම්පුර්රව නිදහස්තිීන එ පොඩි පුතානෙ මට නීති ගොඩයි ලොකුවක්කට නීති ගොඩයි විනය ගරකුව පවුල සකසන් ඒ විදියට අපි වහදුවේ. ො ීද තිබුණත් ස්වාමිණහන්ස තරුණ වයට පත්වෙනකොට අපි පොඩ්ඩක් නරක්වෙන ගතියත් තිීනව සාමාන්‍යයෙන් පිරිමි විශේෂයෙන් මගෙත් මං අවුරුද්වෙොලා වෙනකොට නහයට අහන්නති ගතියක් තිබුණ නුරුස්සන ගතියත් තිබ්බ වැඩිමල්ලය ්‍රස් කරනකොට තරහා යනවා සමහරදවස්සල මම ගෙදරින් තරහවෙලා ගිහිල්ල අපි අත්තම් වහිටියේ නාලන්ද පලේසගේ එහ පැත්තේ පිටට නරේ හති නාලන්දි පාසල ගවතින ගෙදර මං හෙකිල නැවතෙන් වගහිල්ල තරහට ඇැබැයිතින් ආපවෝ වේෙනවා ගෙදරන්න ඕ ඉති එහෙම දඟවයිසක් තිබුණ ඒ අලෙද යාලුව එ ප්‍රශ්ට්‍ර අදුගහන්න අප චන්දන කිව්වා වගේ ආනන්ද විද්‍යාලි පිටි පසටිප පොඩි පිට්ටනයක් දැඟ එක නැහැ එතන තාපෙන් පැනල අපි යනවා ෆිල්ම් බලන්ඩ එහම කාලයක් තිබ්බා නමුත් මගේ ජීවිතයේ හැරවුන් ලක්‍ෂය ඇතුන්නේ එතකොට මටර දඟකාලේ වැඩරිිකාල්ති යන්න හම්බුන්නේ පද පුරුද්දට ඉස්කෝලි පන්තියේ කට් කරලා හැබැයි කට් කරලාකිකොට මේ විභාගීඉවරවෙලා අපි අවසානවාාරය විභහගීවරවෙලා පන්තියේ වැඩ නැතිද වසල් අපි යාලූටික එකතු වෙලා තාපෙන් පැන්ලගහිල ෆිල්ම් බලඩ ගිය. හැබැ අපේ ගියත් මම රිච් සිනමාලට නම් යන්න බොරල්ල හින්ද ගෙදටාහුගෙන හින්ද කොහොම වුණත් ැල්ලවත්ත සිනමශාලවට ගියා ඉහිල්ල චිත්‍ර පටිය බැලුව එකසිකන්් ලාටිකට්ටික් එකයි පණහයි අපිට තක්ෂොප් එකට හම් බිි සත පනහයි ඒකාලි ස්කෝලියන්ද ගිහිල්ල ෆිල්ම් එකත් බල්ලා එළියට බහිනකටම සාත්තගේයාලුවක්ට මාටටුණ නම දාගරේ මං හිතව මාව දැක්කිත්නය තාතර කියනෙක් නැ කියලා මගේ එදාමං හිතුවට මගේ හතුරෙක් කියල තාත්තට කෙලින්ම කියලම කියලා තිබ්බ දව සතර පහත් කැනකට තාත්තා මට කතා කර සාමාන්‍යෙන් අපි තාත් දවල්ට ඇවිල්ල කෑම කාල පොඩ්ඩක් නිදාගන්නවා. ති එ තාත්තා අපි ගෙද ඇවිල්ල දෙහා මාට්ට වගේ මට කතා කර පුතාජගත් මම කාමරයට කියිය තාත්තල කාමරින් නිදන කාමරේ. යනකොට අම්ම ඉන්නවා කන්න අඩිමේ සිතින ස්ටූල්ලක ඉඳගන්න. තාත්ත ඉන්න ඇදවුට ඉඳගෙන. මටක දොර වහන්ඩ කියලා දොරහෙව්වා. මන් දැනගත්තා තැ හාරි. තාත්ත පොඩිකාලේ අප හාපිට හරි සරයි. නීති තදයි දඩුවන් කරනවා නමුත්. අහුගේකා ඊට පස්සේ වැඩිය දඟ සැරපුුණේ නැහැ උන උුනත් මට අවුරුදු දෙලහක් විපරවිච්චක මම වගේ මම ගියාග මම ඇහවේ ඔයා පිචරය බලට කියියාද ස්කූල් කට් කරලා නෑ නැව කිය නැත මට ළඟ ටන්්ඩ කිවා අතින් අල්ල ගත්තා මං හිතුවා දැහරි සබෙ තාත්ම මගේ අතිගල්ලගන මටකිව්ව පුතා ඔයා ඔය වැරදි වැඩ කටන්නඩ එපා ඔයා මගේ ලොකුපුතා පවුලේ ලොක්කා අක්කල දෙන්න සහෝදුරිය පහක් ඉන්න ඔය වැරදි වැඩ කළොත් ඔයාගේ පවුලේ අනාගතී න විනාස වෙනෝ ඊළඟට කිව්බ ඔයා වැරදි වැඩකළොත් ගේ මල්ි යාවාගේ තුන්හතරගුණයක් වැරජ කරයි. එතුකට මේ පවුල කොහොමති ස්සරාට ගෙනිය කියාගෙන කියාගෙන කියිය මගේ ඇතින් අල්ලගෙන මමත් සද්ධ නැතුූම් බලන් හිටිය තාත්වය කතාව නැවතුුණා මම මුන්න දිහවලවට තාත්තක ඇස්තිකේ කඳුඩු. තාත්තකිවා මම ලෙඩෙක් මං වැඩි කලක් ඉන්න නෑ ඔයාමට පොරුන්දුවක් පෙන්ඩ පස්ස කිසිම දවස කිසිම වරදක් කරන්න කියලා. මං බලට අම්මත් අටන ඇට හොමුණත් මංගේ දතා අත්තට පොරදුන හෙදයිම් පස්සේ නරකයි කියන සමාජය කියන කතා කිසි දෙයක් මං කරන්න කියන අපි යස සහාමුරමි වැඩඉන්න ඉස්කෝලිගයේ බෞද්ධ සංගමීයට සංගම විදුත් කාරුක සංගමීට ක්‍රීඩාව මට තහනන් කොහොමටත් තාත්තකි ඒක්කම සියලුම දේවල් අතඇරලා පාඩම් පොතට වගකීම් කියන එක මගේ ඔලුවට වැදුනා හැබ අපි තාත්තා මාව එහම අතරී නෑ එහෙම කියල. තාත්තා අර වෙනද වගේම කෑමට ඇවිල්ල නිදාගන්නඩ එස්සල්ලා මට සම්හර දවස්වල කතා කර පුතා ජගාත් කියල ති බන් දන්නවා ද කතා කරුම යනු. තාත නිදා ගණඩිසල්ලා හන කොහොමද ස්කෝලි වැඩ කටයුතු.මනිතින් කියන හොඳැයි මොනොහර කියනවා. ඊළඟට අහන ප්‍රශ්න දෙකක් තිබ්බ. එකක් තමයි යහන්නේ අක්කල නංගිල කෑවද කියලා. ඊළඟට හනවා මල්ලි මොනෝද කරන්නේ. ඉතින් මට තාත්ත කොයිවෙල හරි කතාකරුත් වලට කෑම කල නිදාගණ්ඩිසල් මං බලනවා අක්කතා අපි කොමරත් එකයට කන්නමේසේ පංච පරක් වෙලාවද ඒ ඔක්කොම හොයිල බල්ල තමයි මම තාත ගෞටය ඒක බල මල්ලි ිළංඟ මොනෝද කරන්න කහො ඉන්න කියලා තාත නිදාගත්තක මං අපි පිටටනට යනවා නමුත් මාව දන්නේම නැතුව තාත්තා වගකීම්වලට මාව යොමුතා මාවවට හිරකර තාත්තගේ උපක්ක්‍රම ශීලි ඥානය ගැන මන් දැනගත්තේ අපේ තාත්ත නැතුන් දවසේ එයා ඇයි එහෙම මට කරේ කියලා මම සාමාන්‍ය පළි විභාග ඉවරවෙච්චේ ගමම් විභාග ඉවරචක ගමන් පහෝදම තාත්ත මටික පුතාම උදේ ගනුදනු බලන්න කියලා අපේ ඉදර තට්ටු තුනයි උඩසත්වය අපේ ව්‍යාපාර කටිතුුණ දෙවින් තත්වි පිටි පස්සේ කාර්යයාලිදීවා මං උදේ හයාමාට නැගිටිඉඩන්නේ හයාමාට ගන්න දෙෙන බලන්න ඕනේ. නැගෙටලා ඒක විශේෂයම බියදං කොලේ ගදම් බලන්න ඕන ඒව බලල තාතර වාර්තා කරන්න. ඒක දිගටම මාව යොමු කරා. සෙනුසුරද දවස් වොලට අපමාව තාත්තගේ ට එක්ක මැලිපන විී ගිහිල්ල එතන දියන මහත්‍යගේ චෙක්පැඩැයි ඒ සියලුම දෙවල් කරනක බලංඉඩ ඒවට යොමු කරන දේවල් කර මේ හැම දෙයක්ම කරේ ම දැනහිටින තාත්ත මාව ඒ තාත්පට මොකටද කරී කියල ඒ කාලේ දැන් හොඳටම දන්නවා. හැබැයි ඒදේගනේ මං තාත්තට ගොඩක් ලංනා කරන ඩිවල් දිහ දැක්කම තාත්තක දක්ෂකම කළමනාකාරපච්චිය මංහුඟාක් හොඳට ආසාවෙන් බලං හිටිය ඒකහින් දම ව්‍යාපාර කරන්නත් ඒවට යොමුවෙන්නත් මටලකු ආසාවකුත් ඇති වුණ. අපි තාත්තා ඒ අතරේ මට උගන්න පුදේ වලටි කත්තිීනවා එකක් තමන් කරන දේ හරියට කරන්න කිය එක. ළඟට බෙලාවට වැඩ කරන්න කියන එක. ඒවගේ පාරිභෝගීකයාගේ විශ්වාසය දිනාගෙන ක්‍රියා කරන්න භාරභෝගිකයට පංචා කරන්න නිපා ඒයාට විශ්වාසය දිනාගෙන ක්‍රියා කරන්න කවදාවකර පාරිබෝගය ඇතුවට වැල අතාර නෑ කියලා. සේවකයින්ට සලක එ වගේම විශේෂිම කියපුද ඇත්තමයි සේවකය අතරේ ප්‍රධානම සේවකයා ඔයා කියලා හිතන්න කියලා. මම බොස් නෙමේ මම ලොක්කනමි මමත් සේවකයන්ගේ ප්‍රධාන සේවකයා. අපි පුරුදු වන්නේ ඒ විජයට වැඩ කරන්න හැබ ඒකම තව කතාවත්තාත්තකිව බිශ්සස් කරනකොට ලොකුම ව්‍යාපාරකය වඩ දඟලන්ඩෙ එපා හොඳම ව්‍යාපායරකය වෙන්න උත්සාහ කරන්න කියලා. ඒ වගේම අපි තාත්තක ප්‍රතිපත්ති තිබ්බ තමන් හම්බු කරන දෙයින් උපේන දෙයි වැඩිහරයක් දැනට පිනට සමාජය සත්කාරවලට දෙන්න තින් අපිවත් යෙදෙව්වා ඒ වගේම ඇතමන්ගේ ලබෙනදයිෙන් පුළුවන් උපරම ප්‍රමාණයක් සමාජ සත්කාරවලට පමු කරන්න කියලා නැතිවනෙන් පස්සේ ව්‍යාපාර ඉදිරියට ගෙනියට මට පුරුද්ධක් තිබබත් අවුරුද්ධහනමයක කෙනෙක් ලොකුවට විශාල වශයෙන් ඒකට සහයට හිටියේ අපේ අම්මගේ මල්ලි ධර්මසිරි මාම මාමමට ලුක් ෂක්තියක් වුණ ඒ වගේම තාතම යනකොට අපේ අක්කල දෙන්න විවාහ වෙලා හිටිය ලොකුමස්සිනා ඉංජිනීර්ුවක් නාලන්දිි විද්‍යාලී ගෙන ගත්තේ තාත්ත නැතිනයින් පස්සේ බූදල් නඩු කටයුතු ඒ වගකීම් බොහොමයක් මුොහේලබෙලේ ලොකු මස්සිනා. බෞවුලක සමගිය සාර්ථකත්වය තියෙන්නේ පලවිනිිය මට ලොකුවක්කා ඒවගේම අපිට හම්ගුණ පළවෙනි මස්සිනගේ ඒ තියෙන අවංකකම ඒ සහෝ දරත්්‍රය නිසා අපි පවුලක් හෙටට සාර්ථකව ඉජරටාව. දෙවැනිමස්සිනා අනුර අයිය මට තාමත්ම ලගින් සහෝදරෙක් වගේ සහයදිල කටයුතු කර හැම තිස්සෙම හිනා විච්චිමූුණකින් තාත මැරෙනකොට මට දහනේ තාත නැත්වෙනට මගේ මල්ලිට පහලවයි. සාමාන්‍ය පෙළ විභාගීවරලා හිටියේ මල්ලි උසස් පෙල සමත්වෙලා එංගලන්තේ මුද්‍රණ ශිල්පිය සම්බන්ධ උපාජයක් දරන්නට පිටත් කළ හිට පස්සෙත් මල්ලියාවෙන් පස්සේ මුද්‍රනාල ප්‍රින්ටිං ඒ සම්පූර්ණින්ම තිල්ලඟට ඒ වගකින් පැවරුවා අපි දෙන්නම් එකතු වෙලා අම්මව පෙරමුණීතියාගෙන සුමති පවුර ගොඩ නැඩුවා. අපේ අම්මා තාත්තා කරගෙන ගිය ජාතික ආගමික සමාජ සේවා වැඩ තවත් ජිගටම කරගෙන ගියා. අපි තා අම්මා අපේ ව්‍යාපාර කරලට ඇගිලිගෙහිවි නෑ. හැබැයි අම්මගේ පෞරුෂත්වය එඩිතරකම නායකත්වය පෙන්නවා. ආයතනය සභාපති නීහටියට අම්ම ක්‍රියා කළා හැබැයි ස්වාමින් සපේ අම්මා අපේ ආයතන වල ලුපේලවොත් සයායකක් තිබබි නෑ. අම්මගේ වයිසා වුරුදු තෑවෙනකට කිසිමාහිතනක කොටස්කාල් කොට සක්පත් නැතුව ඒ ඔක්කොම අපිට බාරදිල කරන්න කියලා ඒ අම්මාගේ වැඩොට සමාජ සත්කාහර සේවා කරන සහ උඩ ඉඳලා අපිට අවවාදයන තත්පිට ක්‍රියා කළ.ඒ අම්මා ඒ කරපු සමාජ සත්කාර හින්දම තාත් අප අත්වරේ හැමදෑමත් ජීවත් කෙරේවා ඒගේ අපේ මංමා බෞද්ධ හාසම්මේල්න්නේ සම්බන්ධවෙලා ඒගේම බුද්ධ ශාසනය උනතිට විශාල වැඩකොට සක්කරපු කෙනෙක්. යම්මගේ පෞරුෂත්වය අද අපිට නෑ මීට අවුරුදුහතකට ඉසල්ලා අපි මෑණියන් අපෙන් සමුගත්ද පියාණන් සමුවරග මේ අවුරුදය ජූලි මාසනට අවුරදුහත ලස් පහක් වවා තාත්තගේ දැක්මෙන් රෝපනය කළ එකුඩා පැල විශාල රෘක්ෂයක් බෝට පත්්‍රවෙලා තියෙනවා දැන් අපි පුතාල ඒ කියන්නේ තුන්වෙනි පරම්පරාවත් ව්‍යාපාරවලට සම්බන්ධ වෙලා තියෙනවා අපි තීරණයක් ගත්තා ඊළඟ පරම්පරාවටම ව්‍යාපාර බෙදලතිද මමයි මල්ලි තියයනුව සුමති ජාලය නවතාක්ෂණයත් සමඟ ඊළඟ පරම්පරාවට බාර දෙෙන්ද අපි සියල්ල සුූදන්නන් කරලාති ව්‍යාපාරක ලෝකයේ ව්‍යාපාර දෙවිනි පරම්පාරාව තුන්ගෙන පරම්පරාව ී හැටිවෙනෝ කියන කතාවක් තියලෝ හමුත් එහෙම නොවෙන්න අපි වග බලගත් ඇව එහෙම අපිට කරන්න පුළමුණ අපි තාත්තගේ ඒ දැක්ම නිසා. ඒ අපි ලබපු සියලුම සාර්ථකත්වය අපි තාත්ත හිටයනම් අද මටත්වඩා හුඟාක් සතුටු වී. මේ සභාවේ සිටි මහාචාර සුනිල් ආර්ීරත්නයන් ඒපු ගීතයත්තියන අපි කවුරුද්දන්න පියාණන් ගැනලීපු ප්‍රියාණනීම නැවත උපන්නුත් අපාරවූමි සංසාර ගීතය තාත්ත නැතිපි පස්සේ ගීතරතින ඇලුම් කිරීම තවත් බැඩිවුනාාපේ ඇබැයි ඒ ගීතය තියෙනවා ඔබට අහිමි ලොව මා රජකරවා කියලා. අපේ තාත්තට අහිමි වන ලොව අපිෝ රජකරා නෙමි අපේ තාත්ත හදපු ලෝකයේ ත්ත රජ වුණ තාත්තා සාර්ථක ව්‍යසායකයෙක් වුණා මොද ව්‍යාපාර්කයක් වුණ ලෝක ෂූරී ක්‍රීඩකෝ බිහි කරන්න හැදුව බිහි කලා ලෝක සම්මානයට පාත්‍ර වුණු චිත්‍රපට නිර්මාණය කළ ඔහු මානව හිතවාදී අර්ථපටයක වුණා. ඔහුගේ ලෝකයේ ඇත්තටමතා තාර්තගේ ලෝක රජ වුණා. ඒ තරමට එන්ඩ මංහිතන්නෑ මේ ආත්මිදි මට නම් පුළුවන් වී කියලා. අපේ පියා අපට දායාද කළ දැක්ම සාර්කතකත්‍රය තුළට අප ගෙනගිය අප සාර්ථකතවල වනි තාත්තගෙන බිච්ච දායාදය නිසා. ඔහුට මම සදා නයගති. ඒ නයගෙවන්න පියාණනී ඔබ නැවත උපන්නත් අපාරවූමි සංසාරය. ඔබේම පුතු. ඔබේම පුතුවා. තෙරවන් සතු.